සුබ දවසක් cookwithroshana channel එක බලන ඔයගොල්ලෝ හැම දිනාටම අද මම මගේ රෙසිපි එකකින් ඔයගලන්ට හදලා පෙන්වන්න හදන්නේ කොහොමද cauliflower curry එකක් හදාගන්නේ කියලා අපි ගෝවමල් මිර්කලින් ඉන්දියන් ස්ටයිල් එකට හදාගන්න විදිය cauliflower manchurian හදාගන්න විදිය මම ඔයගලන්ට පෙන්වලා තියෙනවා ඉතින් මම මගේ මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ කොහොමද අපි ශ්‍රී ලංකන් ස්ටයිල් එකට cauliflower curry එකක් හදාගන්නේ කියලා ඉතින් මේක හරිම රසවත් හොඳට හදාගත්තම අපිට ඕනම කෑමක් එක්ක මේක ගන්න පුළුවන් මස් මාළු නැතුව වුණත් මේ කරිය එක විතරක් එක්ක වුණත් අපිට කෑමට ගන්න පුළුවන් ඉතින් අපි බලමු කොහොමද මේ cauliflower කරිය එක හදාගන්නේ කියලා මම මෙතන මේ cauliflower අරන් තිනවා ගෝවමල් ග්‍රෑම් 500ක් විතර අරන් තිනවා මේක මම මේ විදියට මල් මල් හිටින විදියට ගලවලා අරන් තියෙන්නේ මේක කපලා ගන්න එපා කපලා ගත්තොත් මේක කුඩු කුඩු යනවා මේක එකකින් එකට අපි ගලව ගන්න ඕනේ මම මේක ගලවලා අරගත්තේ අපිට වෙලාව පරක්කු වෙන හින්දා ඉතින් එහෙම ගලවලා අරගත්ත cauliflower ග්‍රෑම් 500ක් විතර තියෙනවා ලුණු ගෙඩියක් මම අරන් තියෙනවා ඒ වගේම තක්කාලි ගෙඩියක් අරන් තියෙනවා සුදු ලුණු ඉඟුරු ගෙඩි දෙකක් විතර අරන් තියෙනවා ඉඟුරුත් පොඩි කෑල්ලක් තලාගෙන තියෙනවා ඒ වගේම කරඳමුඟු කනාඹු නැටි කුරුඳු පොතු කෑල්ලක් අරන් තියෙනවා කරපිංචා අවමිරිස් අරන් තියෙනවා ඒ වගේම පොල් තෙල් අවශ්‍යයි මේකට ලකට කහ මිරිස් කුඩු 3-5 කුඩු ලුණු කුඩු සහ අපි පොල් කිරි කෝප් එකක් මාරක් විතර අරන් තියෙනවා ඒ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ කරී හදාගන්න අපි ඉස්සලම මේ ගත්ත මේ cauliflower ටික අපි උණු වතුර ටිකකට දාලා චුට්ටක් මේක බ්ලාන්ච් කරගන්න ඕනේ අපි ලිපේ තියලා තම්බ ගන්න අවශ්‍ය නැහැ මේක යන්තම් විතර බැද ගන්නවා ඒ නිසා අපි මේක උණු වතුර ටිකක් දාලා මේක පොඩි වෙලාවක් අපි මේක තැම්බෙන්න දෙනවා ඒ විදිහට අපි විනාඩි 2-3ක් මේක මේ විදිහට තියාගෙන ඊට පස්සේ අරගෙන අපි මේ කරී එක හදාගන්න බලමු ඊට පස්සේ අපිට තැඹුර cauliflower ටික අපි මේ විදිහට කෙරා ගන්න ඕනේ කෙරාගෙන අපි වෙන භාජනයකට දාගෙන මේක හදන්න ලෑස්ති කරගන්න ඕනේ ඊට පස්සේ අපි බ්ලාන්ච් කරගත්ත cauliflower ටිකට අපි මේ විදිහට ලුණු ටිකක් ඒ වගේම මිරිස් කුඩු ටිකක් කහ කුඩු ටිකක් කලවම් කරගෙන අපි මේක පොඩ්ඩක් තෙලේ බැද ගන්න ඕනේ. මේ ගැඹුරු තෙලේ බැද ගන්න අවශ්‍ය නැහැ. අපි මේක කරි එකක් විදිහට හදා ගන්න නිසා. අපි මේ විදිහට ලුණු කහ හදා ගන්න මේකට ඇතුළට උරා ගන්න අවශ්‍ය නිසා. අපි මේකට cauliflower ටිකට ලුණු කහ අතගාගෙන තියෙන්නේ දැන් අපි මේක චුට්ටක් pan එකකට තෙල් ටිකක් දාලා මේක චුට්ටක් බැද ගන්න හදන්නේ ඒ වගේම මම ගත්ත තක්කාලි ගෙඩිය blender එකට දාගෙන මේක use කරගෙන අරන් තියෙනවා මොකද අපි තක්කාලි කෑලි දානවට වැඩිය මේ විදිහට අපි juice විදිහට දාපුවම අපි හොදියකට උරා ගන්නවා වගේම හොදියකට අපිට ඉස්ම තියාගන්න පුළුවන් වෙන විදිහට අපිට gravy එකක් තියෙන නිසා තමයි මම මෙහෙම blend කරගත්තේ ඉස්සලම pan එකක් ලිපේ තියාගෙන ඒක රත් වෙනකොට අපි තෙල් මේ සැහැති දෙකක් විතර මේකට දාගන්න ඕනේ. ඒක දාගෙන අපි මේ හදාගත්ත cauliflower ටික ටිකක් බැද ගන්න ඕනේ. cauliflower ටික ටිකක් වැඩිලා තියෙන්නේ අපිට පුළුවන් ඒක දැන් හිතෙන් බාර ගන්න. මේක වැඩිපුර බැද ගන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේක දැන් ලිපේ තියලා උයා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකටම මේ ලිපටම තෙල් මේසැරි දෙකක් විතර අපහු දාලා අපි අරගත්ත සුදු ලුණු ඒ වගේම අවුමිරිස් කුරුඳු පොතු එලසල් කරාඹු නැටි කරපිංචා ටික දාලා අපි මේක ටිකක් මේ විදිහට බැද ගන්න ඕන.
පස්සේ අපි මේකට සපාගත්ත රෝල් බෙලියක් දාලා ඒක හොඳට බැද ගන්න ඕනේ. මේ රෝණු ටික කොහොමද බැදිනකොට අපිට පුළුවන් මේකට මිරිස් කුඩු තේ හැන්දක් විතරක් දාගන්න. ඒක ඔයගලගේ රසාංගව දාගන්න පුළුවන්. දැවිල්ල වැඩිපුර කන්න කැමති කෙනෙක්ට නම් ටිකක් වැඩිපුර දාගන්න පුළුවන්. අපි මේ පෙන්නන ප්‍රමාණයන්ෙම්ම අවශ්‍ය නැහැ මිරිස් වගේ දේවල්. මේ ඔයගල කැමති පිළිවෙලට ඒක දාගන්න පුළුවන්. ඒ වගේම කහ ටිකකුත් අපි දාගන්නවා. ඒ වගේම තුන පහක්. තුන පහක් අපි තේ හැන්දක් විතර දාගන්නවා. මේ දාන්නේ ගෙදර හදපු තුන පහ. ඉතින් ඕගලන්ට පුළුවන් මම මගේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා තුන පහ හදාගන්න විදිය සහ බැදපු තුන පහ හදාගන්න විදිය. ඒක ඕගලන්ට පුළුවන් ඒවා බලලා හදාගන්න. ඉතින් හැම වෙලාවෙම අපි කඩෙන් ගන්න නැතුව ගෙදර හදාගෙන පාවිච්චි කරන්න පුරුදු වෙමු. ඉතින් මම මේ ටෙප්පම ඕගලන්ට මේක ලින්ක් එක දාන්නම්. ඒ වගේම අපිට පුළුවන් රසානුව ලුණු දාගන්න. දැන් අපිට පුළුවන් අපි මේ තක්කාලි ඉස්ම ටික මේකට දාලා හොඳට මේක මිශ්‍ර කරගන්න. මේ පේස්ට් එක මේ විදිහට දිපේ ඉදෙද්දී අපිට පුළුවන් අපි ගත්ත කිරි කෝප්ප එක මාරක් මේකටම දාලා හොඳට උතුරවා ගන්න. දැන් අපිට පුළුවන් අපි මේ ටිකක් බැදගත්ත කෝලිෆ්ලවර් ටිකක් මේකට දාලා අඩු බින්දරේ ඉන්දරකන් අපි මේක උයා ගන්න ඕනේ. දැන් අපි දාපු කෝලිෆ්ලවර් ටිකක් හොඳට තැම්බෙන්න අවශ්‍ය නිසා බොහෝම ගින්දර අඩු කරලා තමයි අපි මේක උයා ගන්න ඕනේ. මේ විදිහට අපි විනාඩි 10ක් 15ක් එමින් අඩු ගින්දරේ උයා ගන්න ඕනේ. දැන් අපි කෝලිෆ්ලවර් එක කුක් කරගෙන ඉවරයි. අපිට පුළුවන් දැන් මේක ලිපෙන් බා ගන්න. අපි මේක ගියාගත්තම අපිට මස් මාළු අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හරියට පොලොස් ඒ වගේ දේවල් උයනවා වගේ තමයි මේක හරිම රසයි. ඉතින් මේ තියෙන්නේ අපි උයාගත්ත කෝලිෆ්ලවර් කරි එක. ඉතින් ඔයගලට පුළුවන් මේ විදිහට උයලා බලන්න. මම ගත්ත ඉන්ග්‍රීඩියන්ස් ප්‍රමාණවල ඔක්කොම මම පාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගලන්ට දානවා. ඉතින් ඔගලන් හදලා බලන්න, හදලා බලලා කියන්න කොහොමද කියලා. ඒ වගේම ඔගලොත් මගේ වීඩියෝස් වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරලම තියාගන්න. එතකොට ඔගලන්ට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක බලන්න. එහෙමනම් මේ වගේම තවත් රසවත් ලස්සන රෙසිපි එකකින් හම් වෙනකන් ඔයාලා හැම දිනාටම සුබ දවසක්.